Switch on style with Kevilton modular switches. Power to you with digital banking from Commercial Bank. සතේ තමත් අපරාධ කියලා තුන මොකද ඉන්දියාව වගේ කණ්ඩායමක් 213කට තියාගෙන ඒක චේස් කරන්න බැරි වීම ගැන. ඔව් ඒ තමත් අපරාධය තමයි. වචනත් වර්ධිනවනේ. ඒක නම් ඇත්ත මොකද අසම් මේ හොඳ මැච් එකක් තිබ්බා. මම හිතන්නේ ලකුණු 213කට වගේ ඉන්දියානු කණ්ඩායමක් තියාගන්නවා කියන එකත් ලකු දෙයක්. ඒගොල්ලන්ගේ බැටින් ලයින් අප් එකේ හොඳට බෝල් කරා ෆීල් කරා අපේ අපේ කරන්න තියෙන බෝලිං ෆීල්ඩිං පැත්ත මං හිතන්නේ අපේ ඒකට ටික් එකක් දාන්න ඕනේ. මොකද ඒක හරියටම වුණා. ඉතින් මං දැක්කේ අපිට ඉවර කරගන්න බැරි වුණා. ෆිනිෂ් එකක් දෙන්න බැරි වෙච්ච එක තමයි තිබුණේ. මේ අපි මුලින්ම හිතන්නේ හොඳ දේවල් කතා කරමු විශේෂයෙන්ම දුනිත් වෙල්ලාලගේ දැන් සනත් අර කට්ට පන්දිය වන්න මේ කට්ට වලට වඩා එයාට ගිහිල්ලා තමන්ගේ කාර්යභාරය ඉටු කරා. ආ ඉතින් මං දැනන් හිටිය අපි ඉතින් සමහරක් වෙලාට සමහර ක්‍රීඩකව දැක්කම කියන්න පුළුවන් මොනතරම් දෙයක් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් මම මුලින්දම්ම දැක්ක එකනේ තමයි දුනිත් වෙල්ලාලගේ කියන ක්‍රීඩකයා. ඉතින් එයාගේ වයසට එයා හොඳට ක්‍රීඩා කරනවා. ඉතින් හොඳට පන්දු යැව්වා. හොඳ අර ජේෂ්ඨ ක්‍රීඩකයෙක්ගෙන් වෙන්න ඕන දෙයක් ඒ තරගයේදී ඊයේ තරගයේ හොඳටම කරා. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් අර අර කියනවනේ එක්ස්පීරියන්ස් ප්ලේයර් කෙනෙක් වගේ බිහේව් වෙන්න ඕන කියලා. එයා ඒක බෝලිං බැටින් දෙකෙන්ම ෆීල් කරා හොඳට. ඉතින් හැම දෙයක්ම හරියට කරා. ඉතින් මම හිතනවා ලොකු ගමනක් යන්න තියෙන ක්‍රීඩකයෙක්. ඉතින් අපි ප්‍රවේශමෙන් එයාව කතා බහ කරද්දී එයාට එයාගේ කොන්ෆිඩෙන්ස් එක ඒ විදිහටම තියාගෙන අපේ රට වෙනුවෙන් එයාව නියෝජනය කරන්න ගෙනියන්න ඕනේ. ඉතින් අර සමහරක් වෙලාට වෙන්නේ දැන් මේ තරඟය ගැන කතා කරලා මොකද තරඟයකට පල්ලෙහාට ගියොත් අර හොඳ කරපු ඔක්කොම ඉවර වෙනවා. ඒ හින්දා අපි එයාට දෙන්න තියෙන තැනක් දීගෙන එයාගේ මනස හොඳට හදාගෙන එයාත් දැනගන්න ඕනේ මේ හැම වෙලාවෙම මේ හැමදේම තාවකාලිකයි. මේ නම එනවා යනවා හොඳ තරඟ එනවා මේ අයිත් පල්ලෙහාට යනවා. මේක තමයි ක්‍රීඩාවේ ස්වභාවය. ඉතින් ඒ තරඟය ගැන සන්තෝෂ වෙලා එතනින් ඒක අමතක කරලා ඉස්සරහට අයිත් අලුතෙන් ෆෝකස් කරලා සෙල්ලම් කරන්න දිනුත් මේ පටන් ගන්න ඕනේ. දැන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව හොයන් හිටපර තුන් ඉරියව්වේ අපි මොකද ඊයේ බැට් කරන්නත් මට නම් හිතුණා පොඩ්ඩක් කලින් ඇවිල්ලා තිබ්බා නම් ඇත්තටම මේක ඉවර කරන්නත් තිබ්බා කියලා. නමුත් අර අවසනාවට ඒක ඉවර කරගන්න බැරි වුණා. නෑ අපේ ඉවර කරගන්න ඕනේ එතන ඒ වගේ විකට් ගියපු වෙලාවක ඉවර කරන්න මට තේරෙන විදිහට නම් ධනංජය ඉන්න ඕනේ. ධනා තමයි ෆිනිෂින් ප්ලේයර්. ඉතින් මට ලොකු ෆේත් එකක් තියෙන ප්ලේයර් කෙනෙක්. ඉතින් ගහපු ෂොට් එක සමහරු කියන්න පුළුවන් ගහන්න ඇතු ඉන්න තිබුණා නොගහයි. මම නම් කැමතියි ෂොට් එක ගහන්න ඕනේ. මොකද උඩින් යන අතර නෑ උඩින් යන්නේ මිඩෝන් එකක් ඉස්සරහා තියාගෙන බෝල් කරනකොට ලෙෆ්ට් ආම් ස්පිනර් මම රිස්ක් එකක් අරන් පොඩි ගහන්න ඕනේ. හැබැයි ඉතින් වෙලාවට වැදුන්නේ නැහැ හරියට බැට් එකේ. මොකද එයා පස්සට දාගත්තොත් තමයි මට ඉස්සරහට සිංගල් එක ගහන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මට එක ගහන්නත් බැරි වෙනවා. ඉතින් එයා ගත්ත කැල්කියුලේටර් රිස්ක් එක හරියටින් වෙලාවට අපේ ලංකාවේ වෙලාවට ඒක අවුට් වුණා. ඉතින් ඒකෙන් තමයි මං හිතන්නේ අපි අර අපේ ටේල් එන්ඩ් එක එක්ස්පෝස් වුණා එතෙන්දි. ඉතින් එතනින් අහර අපේ අන්තිම ඕරේ ලකුණන ගන්න නැතු වෙන්න තිබ්බා මේකවල. ඒක ඉතින් කියන්න බෑ. ඉතින් එහෙම නොගෙන ඉන්නත් තිබුණා. ඉතින් වෙල්ලාලගේ එච්චරටම හිතන්නේ නැතුව ඇති ඒ වෙලාව. ඉතින් මෙයා හිතන්නේ නැති බෝලයක් දෙයක් ගහගෙන මේක මැනේජ් කරා. ඒක වැදුර තිබ්බනේ ඕර අටක් තිබුණා. ඕර අටක් තිබුණානේ ඒකයි. ඉතින් ඕ හැබැයි ඒ වුණත් ඒකත් ඉගෙන ගන්න ඕනේ. එයා දැනගන්න ඕනේ මෙහෙමයි අපේ ටේලෙන්ඩර් එක මේ විදියයි. මොකද එයා සෙල්ලම් කරන ඉඳ දන්නෝ ඒව එක්ස්පෝස් නොකර මං කොහොමද මෙතනින් මේක අදින්නේ කියන එකත් ඒකත් ඊළඟ දවස් ඉඳලා ඉගෙන ගන්න. මම හැම දෙයක්ම අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේකත් හොඳ ඉගෙන ගන්න ඕන දෙයක්. ඉතින් හොඳ මැච් එකක් තිබ්බා. ඉතින් මං හිතනවා ඉන්දියානු කණ්ඩායමටත් මං හිතන්නේ ඇස් ඇරෙන්නේ නැති. මොකද අපේ ඒ දාපු එෆර්ට් එක. දැන් විශේෂයෙන්ම අපේ පිටිකර අංශය ගත්තොත් 213ක් කියන්නේ මතර අපි හොඳ පිටිකරුව 7 දෙනෙක් ක්‍රීඩා කළා. එතකොට තුනිත් එක්ක 8 දෙනෙක්. ඉතින් සනතය සෑමර පතන විශේෂම ආරම්භය අර සනතය සමහර හැමදාම කියනවා අර මේ පොඩි ටාගට් එකක් වුණාම පොඩ දඩබඩ ගාලා ගහන්න ඕන. නමුත් අපි එතන පොඩි බොක් ඩවුන් එකක් කළා. ඔව් මං හිතන්නේ දිමුත් කරුණාත් අන්නේසරි ප්‍රෙෂර් එකක් දා ගන්න ඕනේ නැහැ. එයාගේ නැචරල් ගේම් එක ගහන්න ඕනේ. මොකද මං දකින විදියට නම් පොඩි ටෝටල් එකක් තියෙද්දී පොඩ්ඩක් රන්ස් බලන්න ඕනේ. හැබැයි ඒක එයාට බැරි නම් මං හිතන්නේ හොඳට බෝලෙට ගහගෙන හිටියා පැතුම් අපරාධය අවුට්ුනේ එතන. හැබැයි ඉතින් අර දිමුත් අන්නේසරි ප්‍රෙෂර් එකක් ක්‍රියේට් කරන්න නරකයි අනිත් පැත්තේ ඉන්න බැට්ස්මන්ට. මොකද අපි එයාට
කියන්නේ ලෝන් ඉනින් එකක් ගහන්න කියන එක ඇත්ත. හැබැයි ඉතින් එයා මුලටිකේ රන් සායව නැතුණත් පස්සේ ඒක රන බෝල් වගේ ගහලා ඒක හදා ගන්න ඕනේ. හැබැයි ඊයේ ටිකක් මට තේරුණා පොඩ්ඩක් මේ අර අහලා තියෙන විදියයි මේ ඉන්දියන් බෝලිං ඇටැක් එක මෙහෙමයි බුම්ර මෙහෙමයි දැම්මේ. කලින් මැච් එකේ දාපු ස්පෙල් එක දාන්න බෑ මේ මැච් එකේ. සම්පූර්ණයෙන්ම වෙනස් විකට් එකක්. ඒ මම තිල්ලන් කෑවනේ මං සනත්යට ගෝවා කොහොමද ඉන්දියාව 300 320ක් ගහයි කියලා. එතකොට කවුද මේ රවි ශාත්‍රී කිව්වා කියලා මං කොහොමද හනතර 280 200 සනත්ය ගෝවා මුලින්ම 250ක් ගහලා ඉන්න කියලා. ඔව් මං කිව්වේ මුලින් 200ක් ගහන්න කියලා ඊයේ. ඉතින් අර ඒ වගේ මොකද අලුත් විකට් එකක් ලොකට ඩ්‍රයිව් විකට් එකක් වම් මං හිතුවා අර අපි LPL ගහපු වගේ විකට් එකක් තමයි හම්බුනේ ඊයේ. හැබැයි ඉතින් ඒක ටීම් දෙකටම එකයිනේ. හැබැයි දවල් වෙලා ටිකක් ඩ්‍රයිනස් එක වැඩි රෑ පොඩ්ඩක් හොඳ වෙනවා කියලා මට හිතුණා. මොකද පොඩි අර තෙත ගතියක් ආපු ඉඳ වැස්සත් එක පොඩ්ඩක් සෙටල් වෙලා බෝලේ ස්කිඩ් වෙලා බට් එහෙම වුණෙත් නැහැ. හැබැයි ඒගොල්ලෝ හොඳට බෝල් කරා. ඒ කියන්නේ ඒගොල්ලෝ මම දැක්ක එකම දෙයක් තමයි අසම් විරාත් කෝහ්ලිට මේ මැච්චේ දිනන්ත පිච්චු අවශ්‍යතාවය ඌමනාව. මෙයා මෙච්චර රන්ස් ගහලා රන්ස් 13000ක් ගහලා මැච් 200 300ක් ගහලා ඉන්දියාවට අවුරුදු 10ක් 15ක් ක්‍රිකට් ගහලත් එයාට ඌමනාකම තිබුණා මේ මැච් එක දිනන්න. අන්නේ එන්තුසියාසම් එක තමයි අපටත් ඕනේ. මේකද ඒ කියන්නේ ඒක තමයි ඕනේ. ඒක තමයි ඒක සමහර අය දකිනවා මේ වැඩි මොකද මෙච්චර රඟනවා නම් මනම් කියලා කියනවා. නමුත් ඒක එයාගේ පැෂන් එක. එයාගේ පැෂන් එක. එයාගේ රට වෙනුවෙන් එයාගේ ටීම් එක වෙනුවෙන් එයා ෆුල් එෆර්ට් එක දැම්මා. මොකද ඒකට කැමති. මොකද අපේ ප්ලේයර්ස්ලත් මොකද අපිත් මම හිතන්නේ අපේ ක්‍රීඩකයෝ දැන් සමහරක් ක්‍රීඩකයෝ අපි එහෙම ඉන්නෝ. ඒක තමයි වෙන්නේ පැෂන් එක. මොකද ඒ තියෙන ඌමනාව අපේ රට දිනවන තියෙන අවශ්‍යතාවය අපි ඒක පෙන්වන්න ඕනේ. ඒක තමයි අර අපි කියන්නේ හැමතිස්සෙම ටීම් වල මම හිතන්නේ ඔය කතා කරනවා ඇති බොඩි ලැන්ග්වේජ් එක කියන එක. ඒ කියන්නේ ඔයාට පේනවා මෙයා මැද ඉන්නකොට මෙයාට ඌමනාව තියෙනවද නැද්ද කියන එක. ඉතින් අර ඒ වගේ දැන් අපි විරාත් කොහලිගේ එක දැක්කා. ඉතින් ඒක ලොකු දෙයක්. ඉතින් මම කියන්නේ මේවෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. අපටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ක්‍රීඩකයන්ට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් අපි ඒක දැක්ක ඉතින් ඒගොල්ලෝ ඒ එෆර්ට් එකේ ප්‍රතිඵලය කොහොම හරි ගත්තා. සනතය මතක් කරනවා අපේ මේන් ස්පොන්සර් කෙවිල්ටන්, ඒ වගේම අපේ කෝ ස්පොන්සර්ස්ලා කොකා කෝලා, කොමර්ෂල් බැංක්, ඔක්ස්ෆර්ඩ් කොලෙජ් සහ කාගිල්ස්. ඔව් මම හිතන්නේ මේ හැම කෙනෙක්ම අපට උදව් කරා මේ වැඩසටහන ගෙනියන්න මේ ආසියානු කුසලාන තරඟාවලිය පුරාම. ඒ වගේමයි විශේෂයෙන් මතක් කරනවා කාගිල්ස්. අපි ඕනම තරාතිරම කෙනෙකුට යන්න පුළුවන් තැනක්. ඉතින් මම හිතනවා අපට පවුලේ අයට ගිහිල්ලා Tamanට ඌමනාම දේ කරගන්න පුළුවන්. අපි කියන්නේ ගෙදර යන ගමන් යන්න පුළුවන් තැන එකම තැන කාගිල්ස් කියලානේ. ඉතින් ඒක තමයි හොඳම තැන කාගිල්ස්. අවසාන වශයෙන් සරන්තයි අපි ඇහුවොත් එමෙ හෙට පකිස්තාන තරඟය විශේෂම නොකවුට් එකක්. මේක අපි කොහොමද අප්‍රෝච් කරන්න ඕනේ? මම හිතන්නේ මේක ක්‍රූෂල් ගේම් එකක්. අපට අසම් ටිකක් ප්‍රෙෂර් එකක් තියෙයි ප්ලේයර්ස් වල මේක දිනන්න ඕනේ. හැබැයි ඉතින් මම හිතනවා ප්‍රෙෂර් එක තිබුණත් ඒ ප්‍රෙෂර් එකත් එක්ක තමයි ගහන්න ඕනේ. ඒක තමයි යථාර්ථය මේ ක්‍රීඩාවේ. ඉතින් මම හිතනවා අපේ කන්ඩිෂන්ස් වල ගහන්නේ අපි දන්නවා මේ කන්ඩිෂන්ස්. ඒ හින්දා අපි බැට් කරොත් ඉතින් අර ඉස්සෙල්ලා කිව්වා වගේ 250කට උඩින් පොඩ්ඩක් ගහන්න බලන්න ඕනේ. නැත්තම් අනිත් ටීම් එක 250කට අඩුවෙන් තියාගන්න බලන්න ඕනේ. ඒක තමයි මම දකින දේ. හැබැයි ඉතින් අපේ අර ඩිපාර්ට්මන්ට් තුනෙන් දෙකක්වත් හරියට කරගත්තොත් අපිට හොඳයි. ඊයේ අපි ගොඩක් වෙලා හරියට දේවල් කරා. සමහර පොඩි පොඩි මිස්ටේක්ස් විතරයි අපිට වුණේ ඉන්ඩියන් මැච් එකේ. ඉතින් පකිස්තාන් මැච් එකත් ප්‍රෙෂර් එකක් නැතුව තමන් දන්න ගේම් එකක්. මොකද මේ මීට ඉස්සෙල්ලා ගහපු ටීම් එකක්. මම හිතනවා අපිට මේක තල්ලු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හැමෝම අහන ප්‍රශ්නය තමයි කුසල් ජනිත් පෙරේරා දැන්වත් ගේනවද්ද? මොකද ඒක තරඟයක් තියෙන්නේ. ඒක අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න ඕනේ. පොඩි වෙනසක් කරලා බලනවාද පොඩි කුසල් ජනිත් වගේ? සනතය මොකද හිටියොත් මොකද කරන්නේ? ඒ චේන්ජ් එක ගන්නත් පුළුවන්. ඒ බැරි කමක් නැහැ. මොකද කුසල් හොඳ ෆෝම් එකේ මේ වෙලාවෙ ඉන්නේ. LPL එකෙත් රන්ස් ගහලා මේ ටිකෙත් මම හිතන්නේ යාගේ පොඩි පොඩි දේවල් තිබුණා. අමාරුකම් පොඩි පොඩි ඉන්ජරිස් එහෙම තිබ්බත් ඒවත් රිකවර් වෙන්න හොඳ වෙලාව දැන්. ඉතින් එයාට ඒ චාන්ස් එකක් දෙන්න පුළුවන්. හැබැයි අපේ මොන චාන්ස් එක තිබුණත් අපේ බැටින් ලයින් අප් එකේ මේ බැට්ස්මන්ල ස්ටාර්ට් එකක් කරන් අවුට් වෙන්න බෑ. ඒක තියෙනවා. මං හැමදාම ආසයි සදීර ගහනවා, ලස්සන්ට ගහනවා. මං ඒ විසි කරනවට කැමති නෑ. මොකද ඒ වගේ ප්ලේ කෙනෙක් අපරාධනේ. ඒ වගේ ප්ලේ කෙනෙක් ඉන්නකොට ඔපෂන් එක බයයි. ධනංජය වගේ ප්ලේ කෙනෙක් ඉන්නකොට බයයි. පැතුම් නිසංක ඉන්නකොට බයයි. අපේ කවුද විකට් හතරක් ගත්තේ ඕස්පිනා මේ චරිත් අසලංක ඉන්නකොට බයයි. මොකද මේගොල්ලෝ ෂොට්ස් ගහනවා. මේගොල්ලන්ට රන්ස් එනවා. ඉතින් අර ඒක තමයි වෙන්නේ. මේගොල්ලෝ හැමදාම අර ස්ටාර්ට් එක ගත්තම දෙන්නයි ගහන්නේ.
දෙන්න කවුරුහරි අදලා දෙන්න ඕනේ. ඒ අර අපරාධ ඒක මේ කට්ටිය ඔක්කොම ෆෝම් එකේ ඉන්නේ බැට්ස්මන්ලා ටික. හොඳට ගහනවා. බලනකොට තේරෙනවනේ හොඳට ගහනවා. හැබැයි මම අනිත් එක තමයි මම බලන්න ඕනේ රනින් බිට්වීන් විකට්. පළවෙනි බෝලේ ඉඳලා හයි රන් එකක් ගහවම හයියෙන් දුවන්න ඕනේ. මේ ප්‍රෙෂර් එක ෆීල්ඩරට දෙන්න ඕනේ අසම්. මොකද එහෙම දුන්නොත් තමයි ඔයාට තව එකක් හොරාට හරි තව එකක් ගන්න පුළුවන් වෙන්නේ. මොකද ෆස්ට් රන් එකම හැමින් දිව්වොත් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා සාමාන්‍යයෙන් අපි මේවා කතා කරන්න ඕන දේවල් නෙවෙයි, බේසික්ස් දේවල්. බට අර ඒක ඒ ප්‍රෙෂර් එක දෙන්න ඕනේ ෆීල්ඩින් සයිඩ් එකට. ඒක සනතය තමයි කුසල් ජනගේ ප්‍රශ්නේ උත්තරයක් නම් දුන්නේ නැහැ. ආ නෑ, කුසල් ජනිත් ඒක හොඳයි ටීම් එකට. ප්‍රශ්නයක් නැහැ. ඒක අප හිතනවා නම් දිමුත් මේ වෙලාවට ස්ට්‍රගල් කරනවා. අපි පොඩි ට්‍රයි අවුට් එකක් කරලා බලන්න ඕනේ. ඒ රිස්ක් එක ගන්න ඕනේ. මොකද මැච් එක දිනන්න ඕනේ. අන්තේ වර්ල්ඩ් කප් එක කුසල් යනිත ගෙනියනවා නම් එකක් ගස්සල ගෙනියන එක ගස්සල ගිරියත් හොඳයි. අපේ කන්ඩිෂන්ස් වල එයා රන්ස් ගහලා තිනවා ප්‍රශ්නයක් නැහැ. මොකද පැතුම් නිසංකට පුළුවන් දිමුත් කරනවා ඒ රෝල් එක ප්ලේ කරන්න. මොකද ඒ දෙන්නගෙම ඒ රෝල් එක තමයි යන්නේ. ඉතින් ඒ හින්දා පැතුම් නිසංකටත් පුළුවන් ඕවර් 20ක් 25ක් එක පැත්තකින් ගහන්න. ඉතින් එහෙමනම් කුසල් ජනිත්ව ගෙනල්ලා එයාගේ නැචරල් ගේම් එක ගහන්න කියන්න ඕනේ. Highest protection is always guaranteed. Kevilton, power to innovate. Oxford College of Business. All we do, all we are, is business education.